ආයුබෝවන් හැම දෙනාටම ඉතාලි ඉස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ මේ ඉතාලි භාෂාව කතා කිරීමේදී ඔයාලට අවශ්‍යම වෙන ඉතාලි කතාබහට වාක්‍ය ටිකක් අරගෙන ආවා. අපි වැඩි විස්තර නැතුව බලමු මොනවාද මේ අවශ්‍ය වෙන වාක්‍ය කියලා. පළවෙනි එක සල්ගෝ සුල් ට්‍රේනෝ. සල්ගෝ සුල් ට්‍රේනෝ කියලා කියන්නේ මම ට්‍රේන් එකට නගිනවා කියන සරල වර්තමාන කාලයේදී යෙදෙන වාක්‍ය. එතකොට අපිට අවශ්‍ය වුණොත් එහෙම මට නගින්න ඕනේ බස් එකට නැගිය යුතුයි වගේ වාක්‍යයක් කියනකොට වෙර්බෝ දොවේරේ එක භාවිතා කරන්න පුළුවන්, නැත්නම් වෙර්බෝ වොලේරේ එක පාවිච්චි කරන්න පුළුවන්. අදාළ වාක්‍ය අනුව දෙවෝ සලීරේ සුල් අවුතුබුස් එහෙම නැත්තං වොල්ය සලීරේ සුල් අවුතුබුස් විදිහට වාක්‍ය වෙනස් වෙවී යෙදෙන්න පුළුවන්. මේ ආකාරයටයි මේ වගේ වාක්‍යයක් අපි සාමාන්‍යයෙන් දුම්රියකට බසයකට නගිනවා කියද්දී පාවිච්චි කරන්නේ. ඊළඟ එක කියෙවෙනුතොකුයි පෙර් ප්‍රීමෝ. කියෙවෙනුතොකුයි පෙර් ප්‍රීමෝ කියලා අහන්නේ කවුද මෙතනට ඉස්සෙල්ලාම ආවේ, පළවෙනියටම ආවේ කියන තේරුමයි යෙදෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් වාක්‍ය හැදෙන්නේ මෙන්න මේ ආකාරයට. ඊළඟ වාක්‍ය ඔ බිසොඤ්ඤෝ දි උන් පොඩි ටෙම්පෝ පෙර් පෙන්සාරේ. ඔ බිසොඤ්ඤෝ දි උන් පොඩි ටෙම්පෝ පෙර් පෙන්සාරේ. මේ කියන්නේ මට ටිකක් කාලය අවශ්‍ය වෙනවා හිතන්න කියන තේරුමයි දෙන්නේ. මම කලින් වීඩියෝ එකක වෙර්බෝ බිසොඤ්ඤෝ එකෙන් මේ ආකාරයට ඔ බිසොඤ්ඤෝ දාලා වාක්‍ය හදාගන්න තාලේ වෙනවම කතා කරලා තියෙනවා ව්‍යාකරණ කරුණක් විදිහට. සාමාන්‍යයෙන් කතා බහ කරද්දී මෙන්න මේ ආකාරයට පාවිච්චි කරනවා වෙදියාමෝ කොසවොලේති මංචාරේ. වෙදියාමෝ කොසවොලේති මංචාරේ කියලා කියන්නේ මෙතනදී අපි බලමු ඔයාලට මොනවද කන්න ඕනේ කියලා කියන තේරුමයි යෙදෙන්නේ. මේ වගේ කොටස් පාවිච්චි කරලා කතා බහේදී නිතරම ඉතාලි භාෂාවේ වචන වාක්‍ය හදා ගන්නවා. ඊළඟ වාක්‍ය ඔතන්ටෙ කොසේ දෆාරේ. ඔතන්ටෙ කොසේ දෆාරේ කියලා කියන්නේ මට කරන්න ගොඩක් වැඩ තියෙනවා කියන තේරුමය දෙන්න භාවිතා කරන වාක්‍යයක්. වේර්බෝ අවේරේක මෙතන ඕ යටතේ මම යටතේ සම්බන්ධ කරලා තියෙන ඒක නිසා ඔයාලා යම් කිසි පුද්ගලයෙක්ට අදාළව සර්වනාමයක් එක ඕනම සර්වනාමයක් එක අවේරේ ගලපනවා නම් මේ මම කියන එක වෙනස් කරලා කැමති වාක්‍යයක් හදාගන්න පුළුවන්. පොයි ෆාරේ අංකෙතු. පොයි ෆාරේ අංකෙතු කියලා කියන්නේ ඔයාටත් කරන්න පුළුවන් කියන තේරුම යෙදෙන වාක්‍ය. එතකොට අංක එකේ තේරුම දෙන්නේ මෙතන ත් කියලා. යම් කිසි කෙනෙක්ව එකතු කරන්න ඕනේ වුණහම අපි මේ ආකාරයට අංකේ වචනය භාවිතා කරනවා. ඊළඟ එක පොස්සොරේ ස්ටාරේ කුයි. එතකොට තව කෙනෙක් තමයි උත්තර දෙන්නේ ඔව්‍යමෙන්තේ කියලා. පොසොරේ ස්ටාරේ කුයි ඔව්‍යමෙන්තේ කියන්නේ මට මෙතන ඉන්න පුළුවන්ද කියලා අහුවහම අනිත් කෙනා උත්තර දෙනවා පැහැදිලිවම, එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම, ඇත්ත වශයෙන්ම කියන මේ තේරුම් ඕන එකක් මෙතනදී යෙදෙන්න පුළුවන්. පොස්සො ප්‍රෙන්දෙරෙ කෙස්ටෝ චර්තෝ. පොස්සො ප්‍රෙන්දෙරෙ කෙස්ටෝ චර්තෝ කියලා කියන්නේ මට මේක ගන්න පුළුවන්ද අනිවාර්යයෙන්ම පැහැදිලිවම කියන තේරුමක් තමයි යෙදෙන්නේ චර්තෝ කියන වචනයෙත්. චර්තමෙන්ති උනත් මේ චර්තෝ එක වෙනුවට භාවිතා කරන්න පුළුවන්. ලුයිසා අපියාන්තෝ දවෙරෝ. ලුයිසා ඇඬුවා ඇත්තද කියලා අහන්න පාවිච්චි කරන්නේ ඉතාලි භාෂාවේ දවෙරෝ කියන කොටස. එතකොට මෙතනදී ලුයිසා ඇඬුවා කියලා අහුවාම තව කෙනෙක් තමයි දවෙරෝ කියලා භාවිතා කරන්නේ ඇත්ත ද කියන කොටස වෙනුවට. ඕ මියෝ දියෝ ස්ටයි බෑනෑ. ඕ මියෝ දියෝ ස්ටයි බෑනේ කියලා අහන්නේ යම් කිසි කෙනෙකුට කරදරයක් වෙනවා අපි දැක්කහම මගේ දෙයියනේ දෙයියනේ වගේ තේරුමක් දෙන්න පාවිච්චි කරන කොටසක්. එතකොට ස්ටයි බෑනේ කියන්නේ ඔයා හොඳින්ද කියලා අහන තේරුමයි. දෙයියනේ ඔයා හොඳින්ද වගේ තේරුමක් තමයි ඒ නිසා මේ වාක්‍යෙන් දෙන්නේ. ඊළඟ එක අච්චිදෙන්ති ඔ පෙර්සොලේ කියාවි. අච්චිදෙන්ති ඔ පෙර්සොලේ කියාවි කියලා කියන්නේ අයියෝ මගේ යතුරු නැති වෙලා කියන තේරුමයි. අච්චිදෙන්ති එකේ විවිධ තේරුම් විදිහට ගන්න පුළුවන්. මෙතනදී අයියෝ වගේ තේරුමක් තමයි සාමාන්‍යයෙන් යෙදෙන්නේ. ලුයි නොන් සි රිකෝර්දා දි මේ. ලුයි නොන් සි රිකෝර්දා දි මේ කියලා කියන්නේ ඔහුට මං ගැන මතක නෑ, එහෙම නැත්නම් ඔහුට මාව මතක නෑ කියන තේරුම තමයි වඩාත්ම හොඳින් ගැලපෙන්නේ. රක්කොන්තමි කොසෙ සුච්චෙස්සෝ.
Raccontami cosa è successo කියලා කියන්නේ මට කියන්න මොකද වුනේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ විදියට verbo dare එක පාවිච්චි කරන්නත් පුළුවන් dimmi cosa è successo කියන එක විදියට නමුත් raccontami කිව්වහම ටිකක් විස්තර ඇතුව කියන්න කියන තේරුම තමයි සාමාන්‍යයෙන් raccontare කියන එකේ තේරුම විදියට යෙදෙන්නේ නිසා dire එකයි raccontare එකේ මේ වගේ පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි ධීරේ උනා ස්තෝරියා කියලා කියන්නේ නැහැ රක්කොන්තාරේ උනා ස්තෝරියා කතාවක් කියනවා කිව්වහම රක්කොන්තාරේ උනා ස්තෝරියා තමයි භාවිතා කරන්නේ. ඊළඟ වාක්‍ය c'è nessuno in casa? c'è nessuno in casa. ගෙදර කවුරුත් නැද්ද කියලා අහන්නේ මෙන්න මේ විදියට. nessuno කියලා කියන්නේ කවුරුත් නැහැ කියන තේරුම. එතකොට c'è nessuno කියලා දැම්මහම කවුරුත් නැද්ද කියන එක අහන විදිය ඉතාලි භාෂාවේ මෙන්න මේ ආකාරයට තමයි වාක්‍ය ගොඩ නැගෙන්නේ. ඊළඟ වාක්‍ය c'è qualcosa da dire? c'è qualcosa da dire? මොනාහරි කියන්න තියෙනවද කියලා අහනකොට වාක්‍ය හැදෙන විදිය ටිකක් වෙනස් වෙනවා. ඒක හැදෙන්නේ මෙන්න මේ ආකාරයට. C'è qualcosa da dire විදිහට. Quanto ti devo? Quanto ti devo? Verbo dovere තවත් ක්‍රියාපදයක් භාවිතා කරන්න නැතුව මෙන්න මේ ආකාරයට යෙදෙනවා. මම කීයක් ඔයාට ණයයිද දෙන්න ඕනේද කියන එක තේරුම යෙදෙන්න අපි සාමාන්‍යයෙන් භාවිතා කරනවා. ඒ නිසා quanto ti devo කියලා කියන්නේ මම කීයක් ඔයාට දෙන්න ඕනේද කියන වගේ තේරුමක් තමයි සාමාන්‍යයෙන් යෙදෙන්නේ. ඊළඟ වාක්‍ය chiudi la porta a chiave. chiudi la porta a chiave කියලා කියන්නේ දොර වහන්න යතුරු දාර දොර ලොක් කරන්න කියන තේරුම තමයි යෙදෙන්නේ. දොර කොන් කියාවේ පාවිච්චි කරන්නේ ආ කියාවේ විදියටයි ඉතාලි භාෂාවේදී පාවිච්චි කරන්නේ. La porta è socchiusa. La porta è socchiusa. මේ විදිහට යොදාගන්නේ අපි සාමාන්‍යයෙන් දොර බාගෙට වහලා තියෙන්නේ කියලා කියන්නේ. socchiusa කියලා කියන්නේ බාගෙට වහලා තියෙනවා කියන තේරුමයි යෙදෙන්නේ. ඊළඟ වාක්‍ය non guardarmi così. non guardarmi così කියලා කියන්නේ මන් දිහා ඔහොම බලන්න එපා කියන තේරුමක් තමයි මේ වගේ වාක්‍යක යෙදෙන්නේ. ඊළඟ වාක්‍ය non preoccuparti me ne occupo io. non preoccuparti me ne occupo io කියලා කියන්නේ ඔයා කලදර වෙන්න එපා ඒ ගැන මම බලාගන්නම්. මේ නේ එක භාවිතා කරලා තියෙනවා හරි විශේෂ ඉතාලි භාෂාවේ. ඔයා කලදර වෙන්න එපා මම ඒ ගැන බලාගන්නම් කියන්නේ මෙන්න මේ ආකාරයට තමයි. ඊළඟ එක sento puzza di gas. sento puzza di gas කියලා කියන්නේ මට ගෑස් ගඳක් එනවා කියන තේරුමයි දෙන්නේ. voglio leggere di persona. voglio leggere di persona කියලා කියන්නේ මටම කියවන්න ඕනේ කියන තේරුමයි දෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ වගේ di persona පාවිච්චි කරනවා යම් කිසි පුද්ගලයෙක් මේක කරන්න ඕනේ කියන තේරුම යොදා ගන්න ඕනේ වුණාම. අන්තිම වාක්‍ය questo è per noi. questo è per noi කියලා කියන්නේ මේක අපිට කියන තේරුම දෙන්න. සාමාන්‍ය මේ වගේ එකක් නම් ලේසි කතා කරන දේ මස්කීල නිසා තමයි questo කියලා භාවිතා කරලා තියෙන්නේ. අද මම මේ වාක්‍ය හැදෙන විදි කියලා දුන්නේ වාක්‍යවලට අවශ්‍ය කොටස් වාක්‍ය කතා කරා විතරයි. ඔයාලා තවත් වාක්‍ය හදන්න පුරුදු වෙන්න ක්‍රියාපදයේ වෙනස් කළා. එතකොට විවිධ වර්ගයේ වාක්‍ය ලැබෙනවා. මේවයි ව්‍යාකරණ නීති කතා කරලා තියෙන නිසා එහෙම කරේ. ඒ නිසා ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැම දිනාටම ආයුබෝවන්.